WhatsApp එක විතරක් ඇති කියලා හිතෙනවා. හේතුව අනන්ත ශ්‍රවණය කරන්න සිද්ධ වෙනවා. නැවත වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මං වැඩ කරලා අවසන් වෙනවා. මේ අදහන කෙනෙකුට පිළිතුරක් අවශ්‍ය වෙනව නම් මං ඒවා කලින් දීලා තියෙනවා. අහලිවර කරන්න බැරි ප්‍රමාණයක් දීලා තියෙනවා. බූතුවම් ඔය ඇසිපිය ගහනවත් එක්කම තණ්හාව දුරු වෙනවද කියලා භික්ෂුන් වහන්සේ කෙනෙක් අහනවා. ඉතින් ඇසිපිය ගහනකොට තණ්හාව දුරු වෙනවද? ඇත්තටම දුරු වෙනවා. ඇසිපිය ගහනකොට අර ඉස්සර මම දැක්ක මනෝවෛද්‍යවරු කියනවා මානසික පීඩනයක් ආවන් පස්සේ ගණන් කළා පොඩි වතුර කෝප්ප 8ක් විතර බොන්න කියලා. එතකොට ඒ මානසික පීඩනය නැති වෙනවා කියලා. සමහර කට්ටිය 10 ඉඳලා 1ට ගණන් කරන්න කියලා. මානසික පීඩනය නැති වෙනවා කියලා කියනවා. මේ මානසික පීඩනයක් ආවේ කොහෙන්ද? තිබුණේ කොහෙද කියලා හොයාගන්න බැරි වෙන තැනක් ඇසිපිය ගන්නකොට තියෙනවා. ඇසිපිය ගන්නකොට තියෙනවා. ඒක මේ මීට කලින් ගහලා තියෙන එකක්ද නැත්නම් වැටිලා තියෙන එකක්ද? වැටිලා තියෙන එකක්. දැන් ගහන්නේ කියලා කියනවා. ඇසිපිය ගහන්නේ කියලා කියනවා. ඉස්සර එහෙම කිව්වේ නැති වෙනවා නිකම් වැටුනොත්. ඔය කියන්න ඕනේ නැති වෙනවා අපිට. ඇසිපිය වැටුනොත් දැන් ගහන්නේ කියලා කියනවා. මෙතෙන්දී තණ්හාව නැති වෙනවද කියලා. ඇසිපිය ගහන වෙලාවට පේන පරාසය පැහැදිලි එකක් වෙනවා. වර්තමානයේ තණ්හා වෙන්න බැරි වෙනවා. සංඛ්‍යාතයට තණ්හා ව හදා ගැනීමට හැකියාව තියෙන සංඛ්‍යාතයට තණ්හා වර්තමානයේ තණ්හා වෙන්න බැරි වෙනවා. ඒක හරි ලොකු එකක් වෙනවා. ඇසිපිය ගන්නකොට පේන පරාසය හරි ලොකු එකක් වෙනවා. එක තමන්ගේ ගාව තියෙන තණ්හාව දුවිලියන්සොක් වෙනවා. ඒක ලොකු මාන්නක්කාරකමකින් වැඩ වසන එකක් වෙනවා. වර්තමානයේ ඇසිපිය ගන්නකොට තියෙන එක පේන මානය. එහි තියෙන විශාලත්වය තමන්ගේ අර මානසික පීඩාව ගැලවිලා යන එකක් වෙනවා. තණ්හාව ඇතුලේ තියෙන්නේ දුක වෙනවා. බැඳීම වෙනවා. අල්ලා ගැනීම වෙනවා. තේරවාදී ත්‍රිපිටකයේ තියෙනවා සියලු කයි කතන්දර. තණ්හාව ඇතුලේ තියෙනවා. එතනින් පටන් ගන්න එකක් වෙනවා. සැකහැර ඇසිපිය ගහනකොට තියෙන පරාසය දැක ගන්න පුළුවන් නම් ඒක ඉතින් ගොහටවක් ගිහින් දකින්න ඕන එකක්වත් කවුරුවක්වත් ගෙනල්ලා දෙන්න ඕන එකක්වත් නෙවෙයි. ඇසිපිය ගන්නකොට තියෙන එක අර මේ බර නැද්ද මේක දේශනා කරන්න අනික් කට්ටියන්ට? ඒක නම් ඉතින් නැති වෙනවා. ඒ බර කළ දෙන්නේ සුගත තථාගතවරු වෙනවා. සර්ව තථාගත බර කරන්නේ නැත්තේ මහායානය සත්‍යයට පරක්කු වෙන නිසා වෙනවා. මහායානය පළල් වෙන බැවින් ථේරවාදයට කියන්නේ ඇසිපිය ගන්නේ කියලා වෙනවා. හීන ධර්ම දේශනා කරනවට වැඩිය මහායානය ශ්‍රවණය කරලා දොරටුවක් ලෝකෙට ප්‍රථම වඩම්මන විදිය ලහි ලහියේ ඒට කැප වෙමින් අවස්ථාවල් දිනා ගනිමින් ඉදිරියට යන්න කියලා කියනවා. කිසි කෙනෙක් හිතන්න එපා කියලා කියනවා. මේ සම්පූර්ණ එකක් හම්බුනේ කියලා නැති වෙනවා. අර මෙහෙ දුක් විඳින සත්‍යයට ඉන්න තැන පේන්නේ නැති නිසා
සංසාරේ පුරාවටම ඉන්න තැන පෙනිලා නැහැ. ඉන්න තැන පෙනිලා නැහැ. පුරුද්දෙන් එහා ගිය ලෝකයක් දැකලා නැහැ. කවුරුවක්වත්. පුරුද්දෙන් එහා ගිය ලෝකයක්. ඒක තියෙන ඉන්න තැන. ඒකට කියන්නේ වර්තමානය කියලා වෙනවා. ඒක වචනයක් නෙවෙයි. දර්ශනයක්. වර්තමානය. අතීතයට අනාගතයට එට නැති එක. ඒ වගේම අතීතෙත් අනාගතෙත් තියෙන එක. තියෙන එක. ඉන්න තැන. ඉතින් මේකට ඇති තරම් මම ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒක ඇතුළෙත් මහා පරාසයන් දේශනා කරලා තියෙනවා. සියල්ල දේශනා කරලා තියෙන්නේ සම්බෝධි මාර්ගයට වෙනවා. සම්බෝධි උදා කරගෙන නැගිට කෙනෙකුගේ කතාව කට්ටියට කියන්න නැතුව විද්‍යාවට දොරටු විවෘත කරනවා. ඊට පස්සේ දුක හට ගන්න කාරණා කියලා දෙනවා. ත්‍රිවිද්‍යාව කියලා දෙනවා. ෂඩ් අභිඤ්ඤා කියලා දෙනවා. අෂ්ටවිධ මෝක්ෂ කියලා දෙනවා. අෂ්ට සමාපatti කියලා දෙනවා. පංච අභිඤ්ඤා කියලා දෙනවා. මොකේද මේ ඔක්කොම කියලා දෙන්නේ? ඇසිපිය ගහනකොට තියෙන එක මොකක්ද? Tamange dakunu kelawere sita wam kelawara dakka pennena tika. ඒක එක තියෙන එක. ඔන්න ඕක ඇතුලේ තියෙන කතාවක් තමයි අර තථාගතයන් වහන්සේ එලියට අරගෙන එලියට අරගෙන එලියට අරගෙන කිව්වේ. ඔගේ ඇතුලේ තියෙන එකක්. ඒකත් ඉවරයක් නැති එකක්. ඒක දේශනා කරන්න තියෙන එකක් නෝනවා. තම තමන්ට තනියෙන් භුක්ති විඳින්න තියෙන එකක් වෙනවා. තමන්ගේ ඇත්තක ඉස්සරහා පැහැදිලිව දකින්නවද? පැහැදිලිව දකින්නවද? දෙකක් තියෙනවා. දෙකෙන් පැහැදිලි එක ඇසිපිය ගහනකොට තියෙන එක වෙන. පැහැදිලිභාවයට නේත්‍රා දෙක සපත් තුනෙන් පස්සේ කරණීය මෙත්ත කුසලේන එතෙන්ටත් රැගෙන යෑමට කියාව තියෙනවා. ඒ කියන්නේ ඇස මෙත්තාවට වත් වෙනවා. ඇසම කුසලයට හේතු වෙනවා. ඇස මෙත්තාවට වත් වෙනවා. ඇසම කුසලයට හේතු වෙනවා. කරණීය මෙත්ත කුසලේන බැරි වුණොත් එහෙම යන්තම් සම්තම් පදං අභිසමිච්චයි. ඔන්නෝක බැරි වුණොත් එහෙම සක්‍රියටත් ගහන්න වෙනවා කියලා කියනවා. ලෝකෙට බැල හූදු සක්කෝ උජූච සූජූච. එහෙම නෙවෙයි මහත්වක විග්‍රහ කරලා තියෙන සක්‍රියාවොත් අද කියන්නේ මේ ටික වෙනවා. මට කරණිකාව මෙත්තත්වයටපත් කරගන්න බැරි වුණා. කරණිකාව ඇසේ කරණිකාව මෙත්තත්වයටපත් කරගන්න බැරි වුණා. ඒකේ කුසලයේ තියෙන බව අමතක වුණා. එක්ක ඒක මොකද්ද කියලා නොබල හිටිය සක්‍රියාවත් ඒකට සිද්ධ වෙන එක කියලා කිව්වා. සක්කෝ උජූච සූජූච මූ ඊට පස්සේ සක්‍රිය බව දන්නේ නැතුව සූදුවට බැහැුණා කියලා කියනවා. සුවචෝ චස්ස මුදු අනතිමානි. අවසානට ඉතුරු වෙච්ච මුද්ද. අවසානට ඉතුරු වෙච්ච මුද්ද. උගස් තියන හැරි මොකක් හරි කරන්න සිද්ධ වුණා කියලා. දැන් ඒ වගේ පාළිනේ කට්ටිය අහන්නේ. අර අර මුල පොඩ්ඩක් බලන්න කියලා කියනවා. මුල කරණීය මෙත්ත එහෙමනේ තියෙන්නේ. කරණීය මත්ත හරි ගමන්නේ. කරණීය මෙත්ත හරි ගමන්නේ. කරණීය මත කුසලය පිහිටනවා කියලා කියනවා. මොන කරණීය මත මේ කියන්නේ? ඇස නැමැති කරණීය මත. ඒ ධර්මයේ වෙන. එතනින් එහා වෙන ධර්මයක් නැති වෙන. ඒ දර්ශනය වෙන. එතනින් එහා වෙන දර්ශනයක් නැති වෙන. එය විශ්වයට ඇතුල් වීමේ දොරටුව වෙන.
එතනින් එහා මෙහා දොරටු තවත් නැති වෙන. එතකොට ඇසිපිය ගහනකොට නෙවෙයි ඉස්සර වැටෙනකොටත් මේක තිබුණ වෙනවා. දැන් ගහලා නැවත ඇහැ ඉස්තරහින් පෙනෙන්නා වූ සියල්ල එකට දකින්න විවරණ ගන්න කියලා කියනවා. එච්චර කරණීය මත්ත කුසලේන. කරණීය මත්ත කුසලේන. කරණීය මත කුසලය පිහිටනවා කියලා කියනවා. නේ? ඉතින් ඔතෙන්ට ආවනම් හරිනේ. නැත්තම් සක්කෝ උජූච සූජූච සක්‍රේට උනත් සූදු ගහන්න සිද්ධ වෙනවා. මේ මගේ ධර්මයේ හැටි වෙනවා. සූචෝ ජස්ස මුදුවනති මානි. ඉන්න උන්ට කන්න දෙන්න 33 කෝටියක් දෙවි දේවතාවුන්ට කන්න දෙන්න මුද්ද උගත් තියන්න සිද්ධ වෙනවා. වජ්‍රායුධය උගත් තියන්න සිද්ධ වෙනවා. සන්තුෂ්ඨ කෝච නිබරෝච. සතුටු කරන්නම් බලාගෙන කරන්න ගිහිල්ලා තියෙන සේ සතම නැති කරගත්ත කියලා කියනවා. ඊට පස්සේ අර කුණුහරුපෙකුත් කිව්වා කියලා කියනුනේ. අවසානට ඉතින් ඒ පැත්තට යන්නේ නැතුව නැවත කියන්නේ කර්ණිකාව මත කුසලය පිහිටවන්නේ කියලා වෙන. කුසලයට තියෙන දොරටුවක් වෙන. දොරටුවක්. ඒක අද්දකින් අරින්න තියෙන එකක් නැති වෙන. තල්ලු කරගෙන යන්න තියෙන එකක් නැති වෙන. පොත් පෙරලලා ගන්න තියෙන එකක් නැති වෙන. ඒ දොරටු අරින්න තියෙන්නේ අද්දකින්ම වෙන. ඇස් දෙකින් වෙන. දැන් පස්සට දේශනා කරන්න යන්න එපා කියලා කියනවා. මං හීන යානෙන් පිළිතුරු දෙනව නම් අනර වගේ කතා තමයි කියන්නේ. පැහැදිලි. අර වගේ කතා කියන්නේ. ඉතින් මහායාන සූත්‍රය දීලා තියෙනවා භික්ෂුන් වහන්සේලා කඩාගෙන අධ්‍යයනය කරගෙන සද්ධර්ම කුණ්ඩික සූත්‍රය ගමට අහන්න දී යුතු වෙනවා. ඒ අතරතුරේ හදිස්සියෙන් හරි අවශ්‍ය වුණොත් හදිසියෙන් හරි අවශ්‍ය වුණොත් ගමට දොරටු විවෘත කරන්න. ඒකත් ඔබ දේශනා කරන්න යන්න එපා කියලා කියනවා. ಗುಣ වර්ණ ඔබට කිරීමට හැකියාව තියෙනවා. නැත්තම් අනුශාසනාව. අනුශාසනාව. අනුශාසනාව රෙකෝඩ් වෙන. ඒක ගමට අහන්න දුන්නා නම් අර කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඇසිපිය ගන්නයි කියලා. අපි මීට කලින් ගහලා නැද්ද? ගහලා නෙවෙයි තියෙන්නේ වැටිලා තියෙන. අමතක වෙලා. දැන් මතක් කොල්ල වැටෙන්න දෙනු. එතකොට තියෙන්නේ ආර්ය භූමිය වෙනවා. පැහැදිලි. ආර්ය භූමිය. මම කතා කරන්නේ කියලා දෙයක් නැහැ. ඉක්මනින් භික්ෂුන් වහන්සේලෝ ඇහෙන සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ ක්ෂණිකව ශ්‍රවණය කරලා ඒක පන්සලේ තියෙන ස්පීකරේ දාන්න කියලා කියනවා. ඔන මුලසුන ඔබ ඔල තියෙනවා මේනින් මහන්සි කෙනෙක් මුලින්ම බාරගත්ත. ඉතින් මගේ ගෞරවේ භික්ෂූන් අතරින් ප්‍රථමව ගියේ භික්ෂුණියකට වෙයි. සෙල්ලම් නැහැ මගේ ගෞරවේ දිනා ගන්නවා කියන එක. ඇය තේරුම් ගත්ත වෙන. අනික් කට්ටිය යමත් තේරුම් ගත්තොත් අනික් කට්ටියන්ට අනුශාසනා කිරීමට හැකියාව. විමර්ශනයකින් තොරයි. ප්‍රත්‍යක්ෂ කිරීම පමණයි. ඊට පස්සේ අනුශාසනාව රෙකෝඩ් වෙනවනම් ඒ අනුශාසනාවට ಗುಣ වර්ණා කළ යුතුයි. එතකොට තමන්ගේ ශ්‍රාවකයා තමන්ගේ ගමේ ඉන්න එක ඒ පැත්තට යොමු කරගත හැකි. හේතුව තමන් බුදු වෙලා දේශනා කරන්න යන එකක් නෙමෙයි තියෙන්නේ. මහබෝධත්වයන්ට ගරු නමස්කාර කරවන එකක් තියෙන අංක 1ට. ඊට පස්සේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය අහන්න දීම තියෙන්නේ අංක 2ට. ආහා ඕක ලොකු වැඩි කියාගෙන කවුරු හරි ළඟට ආවොත් තමයි ගහපන් කියලා කියන්න තියෙන ඇසිපිය. අංක 3ට. මේ කියන්නේ. අර දේශනා ලොකු වැඩි නම් එන පන්සලට. ආපු ගමන් නිවන් දැකලා නැහැ නේ තාම.
ගහපන් ඇසි පිය. ඒකෙන් මොකද්ද වෙන්නේ? පේන පරාසය පැහැදිලි වෙනවා. පැහැදිලි භාවය. මෙවර නිර්වාණය. අපහැදිලි වෙනවනම් කොච්චර කතා කරත් වැඩක් නැති වෙනවා.